Paara Dige samage randile inna oya me wenakota dannawa bandata puluwan una rehan lawa nomage yawanna itin awankawama saranege taatthawat ammawat pennanna beri hinda banda godak dawas indan hitala balala honda salisumak haduwa itin saranete porunduna wage me salisuma saarthakath una attatama ara sarane kiwa kale kalabala novi kale aran salisum karapu hinda tamai bandata me hamadeema harima pahasuwen karaganna puluwan une ඉතින් අවංකවම දැන් රෙහාන්වත් රෙක්සිවත් වෙන කවුරුවත් සරණිගේ තාත්ත බුරු කෙනෙක් කියලා දැනගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි ඒ සැලසුම හොඳටම තිබුණ හින්දා. ඉතින් දැන් රෙහාන්ගේ අම්මට සරණි ගැන මොන වගේ දේවල් හිතේවිද? ඇත්තටම සරණිලාගේ දුප්පත්කම ගැන නම් රෙහාන්ගේ අම්මට දිරවන්නේම නැහැ. මොකද එයා බලාපොරොත්තුනේ තමන්ගේ පුතාට වඩා පොහොසත් කෙනෙක් අසාද බඳල දෙන්න. ඉතින් ඒක තමයි රෙහාන්ගේ අම්මගේ ලොකුම හිණය බවට පත් වෙලා තිබුණේ. ඉතින් කෙසේ වෙතත් බණ්ඩ තමයි හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නේ. ඉතින් කොටින්ම කියනවා නම් සරණිට සර් නෑම් එකවත් කියාගන්න බැරි වුණා. ඒකට හේතුව වුණේ ඒ වෙලාවේ කල්පනා කරලා උත්තර දෙන්න උන හින්දා. හැබැයි ඉතින් බණ්ඩා ඒ හැම දෙයකටම පිළිවෙලට උත්තර දුන්නා. ඉතින් සරණි ගැන රෙහාන්ගේ අම්මට කුතුහලයක් තියෙන්න පුළුවන්, සැකයක් තියෙන්න පුළුවන්. ඒ සැකේ තමයි මෙන්න මේක. ඒ තමයි රෙහාන් හොයාගෙන තියෙන ගෑනළමයට තමන්ගේ නමවත් හරියාකාරව කියාගන්න බෑ. සර් නම් එකවත් කියාගන්න බෑ. යාට අමතක වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කියලා රෙහාන්ගේ අම්මා කියන ඉඩක් තියෙන අනිවාර්යෙන්ම සරණිට තමන්න තනියෙන් මොන ගැහෙන්න කියන්නේ කියලා අර බණ්ඩ නැතුව. ඉතින් එදාට බණ්ඩා සරණිට හැම දෙයක්ම කියලා දීලා තමයි එවන්නේ. ඒ නිසා ඉතින් සරණිට පුළුවන් වෙනවා රීට අහන ප්‍රශ්න හැම එකටම හරියාකාර නිසියාකාර පිළිතුරු ලබා දෙන්න. ඉතින් හැබැයි සරණි මොන ගැහෙන්න කලින් රෙහාන් අනිවාර්යයෙන්ම කියන ඉඩක් තියෙනවා. මමන දිල්ශානිව කසාද බඳින්න ඒ නිසා එයා ගැන අම්ම වැඩිපුර හොයන්න යන්න එපා කියන දේ. හැබැයි ඉතින් රෙහාන් බෑබෑ කීකේ ඉඳලා පස්සේ සරණිට අම්මව තනියෙන් මුණගස්සයි කියලත් අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් රෙහාන්ට රෙහාන්ගේ අම්මගෙන් ගැලවිල්ලක් අනිවාර්යයෙන්ම නැති වෙන හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම සරණි කවදම හරි දවසක රෙහාන්ගේ අම්මගෙත් හිත දිනා ගන්නවා. කවදාවත් රෙහාන්ගේ අම්මා සරණිට හිරිහැරයක් කරදරයක් නොකරන කල්ම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියට ගොඩක් ආදරෙන් ගොඩක් සෙනෙහසින් ළඟටම වෙලා ඉන්න ලේලි කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්න රෙහාන්ගේ අම්මට සරණි හොඳ ලේලියක් වේවි දුවෙක් වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් සරණි කොහොමත් දක්ෂයි කට්ටියගේ හිත දිනා ගන්න. ඉතින් රෙහාන්ගේ හිත දිනාගත්තෙත් ඒ වගේමයි. අපිට මතකයි රෙහාන් කොහොමද හිටියේ ගෑන් ළමයිත් එක්ක තරහින් කියලා. හැබැයි මේ වෙනකොට රෙහාන් සරණිට ආදරය කරනවා. ඉතින් රෙහාන්ගේ හිත එහෙම හිටපු කෙනාගේ හිත වෙනස් කරපු සරණිට අනිවාර්යයෙන්ම බැරිකමක් නැහැ ඔය රෙහාන්ගේ අම්මගේ හිත වෙනස් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මතක ඇතුව channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා.